කොඩක් දෙෙනගේ එල්ලේමක් තිබනාා අවුරුදු කැවිලිවර්ග හදන හැටි කියල දෙන්න කියලා. ඉතින් රීට් YouTube් චැනල් එක නිරන්තරයෙන්ම කැවිලිවර්ග බොහෝමයක් හදපු චැනල් එකක්. ඉතින් අද දවසත්තු අලගේ ඉල්ලීමක් ිෂ් කරන්න තමයි හදන්නේ? මොනාත මේ හදන්නේ. හදන්නේ හතිරස. ගල්වෙන්නේ නැතුව මැද අමුවවෙන්නේ නැතුව කොහොමද හරියට මතිරසා හදන්න කියලා අද බලමු. න්නේ තින් වීඩියය එක බල විතරක් මදී ර YouTube චනල එකක සස්ක්‍රයි් කරන්න? ඒවගේමීටයහ පැතිෙන බෙල්ලයි එක එකත් ලික් කරන්න එතකට අපි වඩේ එකක් දැම්ම ගම මුලිබම නොටිකෂණ එක කන්න වාලට හහා පුරා කියලා මුලින්ම අපි සීණ කැරමල් කරගමු. තාච්චයකට සීණ මේේ සහැඳ එක හමාරක් දාගන්න. සීණ ටික හොඳ කලු පැහැකට එනකොට වතුරා අ්ඩුකෝපයක් විතර එකතු කරන්න. ඉතින් වතුර එකතු කරත් දින් ටික ටික දාගන්න. දැංවාලට පේෙනවා? වතුර අආ්ඩුකෝප් අපි ටිකෙන්ටික තම එකතු කරන්නේ. ඊට පස්සේ මේකට සීනිගෑම්සීයක් දාගන්න. මේ කාලිනං ගොඩාක්තිෙන අතිර සහදනවා අඩුයි. මොකද අතිර සහ ද්ධිය එක්කො පදම වැර දෙෙනවා නැත්තම් බැද්දහම මැදාමුයි කියනවා, ගල් ගිඩි වගේ වෙනවා කියනවා. මේ වගේ එක මෙකී නොකී කතන්දර ගොඩක් තියෙනවා. එතින් අදේ දන්නන් ඔන්න බයවෙන්න දෙයක් නෑ, මේ පාරාවුරුදු කැවිලි පේසිට, අතිරස පිංානකුත් තියන්න පුළුවන්. දැන් මේ විදිහට ලිපසාමාන්‍ය ඉින්දරේ තයාගෙන සීනි ටික දිය කරන්න. අතිරසහදත් දිනං සීනි සම්පූර්ණයෙන්ම දිය කරගන්න ඕනෙනැහැ? ඉතින් තවන් කෑමතිනන් සීණ දිය කරගන්නත් පුළුවන් මෙහෙමනැත් අම් බාගි දිය කල්ල තියයාගන්නක් පුළුවන්. ඊට පසල් ලිපෝ ෝෆ කල්ලා දැන් මේ එකතුකරේ රසානුවලුණු. මගේ අම්ම නම් මේ සීණිටික තියකරගන්නේ බාගෙට. එතකොට අතිරස හැදුහාම කිස්්පිගතියට හැපෙනවනේ දැම් මෙහෙම හදාගත්ත පැනියකෙන් අපි භාගයක් වෙන්කරගන්නවා. මතකතයාගන්න මේ පැනියකනං හොඳටම නිවෙන්න දෙන්න ඕන. ඉතින් අපි මේකින් භාගයක් වෙන් කරන්නේ ඇයි දන්නවාද. පැන එකටමන අපි හාල් පිටිය එකතු කරන්නේ බැරි වෙලාවත් පැණි වැඩියු නොතුන් අපිට අයින් කරන්න බෑනේ ඉතින් කෝකටත් අපි වෙනම තියාගෙන එකතු කන්නේෙ හොඳයි. ඔන්න දැන් එකතු කරන්නේ තෙත හල් පිටිග්‍රම් දෙසිය පණහාක් ඊට පසෙ පිළිවෙලින් බැදපුතාලටටිකක් ඒවගේම කප්පිටිකක් ක්පි කියලා කියන්නේ කැඩිච්ච හාල් බැදලාරගෙන ඊට පස්සේ බැදපු සූදුරු ටිකකුද්දාගන්න දැම් මේකෙන් යාලට ඔක්කොමදාරන්න ඕන කියල නියමයක් නැහැ මෙයින් එක වර්ගයක් තැම්මත් හොඳට මඇති මම බැදලාරගෙන කියලා කිව්වේ කබලේ බාධන එක නැතුව තෙලේ බැදල නිවෙේ හොඳද ඒටිකහොඳට කලවම් කරගෙන? අපි වෙනම තියාගත්ත පැණියකෙන් ටික ික දාලා අතිරස පදම හදාගන්න තමයි හදන්නේ. වංකරගත්ත පැනිි කොට සිම්භාගයක් දානකොට ඔන්න අපේ අතිරස පදම හරියට ආවා ඉති නිතුරු කොටසෝගලන්ට ෆ්‍රජ්ජකේ දාලා තියාගන්න පුුවන් මොකදදැන් අවරුද්ධ අපි දිගටම කැවිලිවර්ග හදනවන අන්නේ වෙලාවෙදී කොටස ප්‍රයෝජනිට ගන්න පුළුවන්. අතිරස කියන නමේම තියෙනවා අතෙන් තමයි රසගන්නේ ඉතිං අතින් හොඳට විනාඩි පහක් විතර මේකා අනාගන්නඕන මේ බලන්න අතිරස මිශ්්‍රණයනිකම් බෝලයක් වගේ නේද ඉතින් අපි ඒක වෙනම තැටියකට දාගන්නවා මෙහිමත්තයක් කරන්නකෝ අතිරස බෝලය අයිංකරාට පස්සේ තාච්චියය ඇලවිලා තියෙන ටික වතුර ටිකක්දාලා දිය කරන්න මේක අඩුගෙන්දරේල්ලිපේ තියළම තමයි දයකරන්නේ බලන්න මේ විදිට උකු ගතියකට පත්වෙනවා ල කල්පනා කන්නාත් ඇැති මේ වගේ උකු මිශ්්‍රණයක් හදාගත්ත ඇයි කියලා. අපි අතිරස කැවම් මිශ්‍රණය අනාගන්නකොට? වියලි තත්වයකට ආවොත්න් අර උකු මිශ්‍රණයෙන් ටිකක් දාල තමයි නැවත නැවත මේක අනන්නේ. ඒකත් පොඩි රස රහසක් හොඳද. අපිනම් මේ මිශ්‍රණය අනත්ති උකුමිශ්‍රණය දැමීමට අවශ්නය නැහැ? ඒතුව තමයි පදමහාරයට අප නිසා. ඉතින් අපි පිටි දෙසේ පණහාකින්න මේ හදන්නේ වාලා වැඩි ප්‍රමාණයකින් හදනවනං වියලි බවට පත්වේ මේ සේග්‍රතාව වැඩි. එතකොට මේ උකු මිශ්‍රවණය පාවිච්චි කරන්නම වෙනවා. හොඳට කැවුම් මිශ්‍රවණය නාගත්තට පස්සේ තමන් කැමති ප්‍රමාණයට බෝලවෙන් කරගන්න. ඊළඟට අත්ලේ තියලමයා කාරයට පැතලි කරගෙන අපි රත්වච්ච තෙල් එකට දාලා බැදගන්න තමයි හදන්නේ. මතකතියාගන්න අත්ේ තෙල්ටිකක්ගාගෙන තමයි පැතලි කරන්නේ. ඉතින් අත්ලි පැතලිකරගන්න නොහැකි අය කෙහෙල් කුොලේක පැතලිකරගත්තටකමක් නැහැ. නම හැමදාමත් කියනවාගේ ගින්දර අඩුවෙන්තියාගෙන මේක බැදගන්න. ගිදර වැඩියු නොදන් කැව්ම වටේ බැදිලා මැද අමුවෙන්න ඉඩතියෙනවා. අලෙ දැවෙන ගැටලුව තමයි ඇයි මේ අතිරස කැවුන් ගල්වෙන්න කියලා. ගල්වෙන්න හේතුව තමයි සීනිමධිකම. ඉතින් පැණිටික මධියුනොතුන් නැවතත් සීනයට ටිකක් දාලා මේක හොඳට අනලා බැදගන්න. අනෙක් ගැටලු තමයි තෙල්ලට දැම්මහම පිපිල උඩටෙන්නේ නැතිකම. එහෙම වෙන්නේ නම් හොඳට මේ මිශ්‍රණය ඇනිලා නැහැ. ඉතින් තවත් දෙයක් තමයි තෙලට දැම්මහම පිපිරෙනවනං එවිටත්න් සීනිමධකම තමයි එහි ගැටලුව. ඕන්න ඉතින් බලන්නකෝ ලස්සන රන්වන් පාටට අපි අතිරස කැවුන් ටික හරියටම හදා ගත්තා. ඉතින් දැන්නන් ආලට මේක හදනෙක අප හසුවන්නේෙ නැහැ. පවත් විශේෂම කරන්නාවක් කාලටක කියන්නංකෝ? මගේ අම්මා අද වෙනකාන් කිසිම කැවිලිවාර්කයක් කඩෙන් අරන්නෑ ඇ නිරන්තරෙන්ම ගෙදර හැදවා! ඉතින් දැන් යාලට ර YouTube චනල්ලගින් සියලුම කැවිලි වර්ගහදන්න කියලා දීලතියෙනවානේ යාලටත් කඩින්ගන්න ූමනා වෙන්නනෑ? ඒමනම්ඒත් හදල බලන්න හදලවල රසගෙනකමෙන්ට් එකක් දන්න තමතක කරන්නේ පපා! එහමනං අදටගෙහින්ෙන්න්නං ආල හැමෝටම සුභදවසක්?